ජිනීවාවල ලබන සැප්තැම්බරයේ යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාවනිකුත් වෙනවා ලබන සතිවාරයේදී 51 යනුවෙන් යෝජනාවලියක් ගේනවා ආණ්ඩුවට විරුද්ධව ඒකෙන් බේරෙන්නම් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඒ සඳහා ජාතික ආණ්ඩුවක් හදන්න කියලා බලපෑමක් තියෙනවා මේක නිකන් රික්තකයක සිදු වෙන දෙයක් නෙවෙයි ඒ බලපෑම ඇතුලේ මේක එනකොට තමයි අපිට මේ ගැන සැක උපදවන්න සිද්ධ වෙන්නේ ඒතර මෙතන බැසිල් රාජපක්ෂ මහත්මයා අරමුණු පහක් ඉටු කරගන්න හදනවා කියලා අපිට පේනවා පළවෙනි එක තමයි අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම එතකොට ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි සර්වපාක්ෂික සමුලියෙන් ආපු යෝජනාවක් සර්වපාක්ෂික හෝ ජාතික හෝ කොමන හෝ මේ ජනවරමට පටහැනි ක්‍රියාවලියක් එක ජනවරම දුන්නේ සමග ජන බලවේගයටත් එහෙම නැත්නම් වෙනත් ආගමික අන්තවාදී බෙදුම්වාදී බලවේගවල අරමුණු වලට විරුද්ධ ඔවුන්ගේ න්‍යායපත්‍රයට විරුද්ධ එහෙමනම් ඔවුන් සමග එකතු වෙලා පොදු න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න හදනවා කියන්නේ ඒක ජනමරමට පටහැනි ජනවරමට විරුද්ධෝ යාම. ඒතර මේ වෙනකොට අපි දන්නවා රාජ සේනරත් මහත්මයා ප්‍රකාශ කරලා දෙනවා තමා කෙටි කලකින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනවා. ඒ වගේම රිෂාඩ් බදූදින් අමාත්‍යවරයා කණිජිත ලැමතිවරයා බවට පත් වෙනවා. මැද පෙරදිගින් එතුමා නායට තෙල් අරන් එනවා. ඒ ආදී වශයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡා සිද්ධ වෙනවා. මේ හදන්න නියමිත මේ සර්වපාක්ෂික සමුළුව හරහා යෝජනාවක් අරගෙන ඒ යෝජනාව මත ජාතික ආණ්ඩුවක් හැදුවොත් ඇති වෙන తత్వය තමයි මේ කතා වලින් අපිට පැහැදිලි වෙන්නේ. ඒක පැහැදිලිවම ජනවරමට පටහැනි. ඒ නිසා අපි ඒකට විරුද්ධයි දැඩි ලෙස මේ කුමන්ත්‍රණයට ගොදුරු වෙන්න එපා කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දෙවෙනි අරමුණ තමයි මේ වෙලාවේ විශාල ආණ්ඩුවට විරුද්ධව මහජන උද්ඝෝෂණයක් තියෙනවා. මහජන විරෝධයක් තියෙනවා. ඒක සමනය කරන්න. මහජනයා තුළ ව්‍යාජ සුබවාදී හැඟීමක් ඇති කරන්න. මහජනයා වික්ෂිප්ත කරන්න. මේ වගකීමෙන් නිදහස් වෙන්න. සර්වපාක්ෂික සමුළුවක් පිටවම ඒක දිහා බලාගෙන ඉන්නවා මහජනයා. ආ දැන් එළුවාගේ අහවල් එක වැටෙයි වගේ දැම් මොන හරි වෙයි කියලා. ඒතර ඒකත් සූක්ෂම මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක්. බැසිල් රාජපක්ෂ මහත්මයා. තුන්වෙනි උමනාව තමයි මොකද්ද? ආණ්ඩුවේ න්‍යාය පත්‍රය. ආණ්ඩුව මේ වෙනකොට IMF එක යෝජනා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. IMF වාර්තාවට සර්වපාක්ෂික සමුළුවේ අනුමැතිය ගන්න ඕනයි කියලා කතාවකුත් යනවා. ඒ කුමක් වුණත් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව, කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව මුදල් ඇමතිවරයා තීරණය කරනවා රුපියල් පාකරන්න. ඩොලර් එකට විරුද්ධ රුපියල් යගේ ඉතිහාසයේ පළමු වතාවට මේ දේ කරන්න. ඩොලර් නැතුව ඉන්න අවස්ථාවක. එහෙම ලෝකයේ රටවල් වල විදේශ විනිමය පාවෙන්න අරින්නේ විනිමය අනුපාතිකේ පාවෙන්න අරින්නේ තමන් ශක්තිමත් නම් අතේ මුදල් තියෙනවා නම් ඒ උඩට යන එක වළක්වන්න. හැබැයි දැන් අතේ පිච්චියක් නැතුව රත්තරන් ටිකක් ඔක්කොම විකුණලා දීද්දි මේක පාවෙන්න අරපු ගමන් මේක අහස උසට යනවා. ඒතර ඒකෙන් කළු වෙළඳ පොළ නවතින්නේ නැහැ. දැන් 240 නම් 50 නම් දැන් 230ට පාවෙන්න ඇරියම එහෙම වෙනවා කියලා විශ්වාස කරන අපයෙන් වෙන්නේ නැහැ. ඒක 280 වෙන්න පුළුවන්. ඒතර කළු වෙළඳ පොළ 300 පනින්න පුළුවන්. ඒතර මේ රටේ මිල පාලනය ඉවත් කරා. ඒවත් IMF එකේ යෝජනා. රුපියල අව ප්‍රමාණය කිරීම වගේම ඒතර දැනටමත් IMF යෝජනා ක්‍රියාත්මක කරලා මේ ආර්ථිකය අමාරු අඩියකට පත් කරමින් ඉන්නවා මහජනයා දුකට පත් කරමින් ඉන්නවා බඩු මිල අහස උසට ඉහළ යනවා. ඒතර මේක සර්වපාක්ෂික සමුළුව මත පටවලා අත හොදගන්න උමනාවක්. ඒක තමයි තුන්වෙනි උමනාව. මේ මෛත්‍රීපාල ශිෂ්‍යර මැතිතුමා ඔසවලා දුන්න බෝලේ බැසිල් රාජපක්ෂ මහත්තයා අතට අරගෙන මේ කුරුල්ල පස් දෙනෙක් මරණ්ඩයි මේ ලෑස්ති වෙන්නේ. එක ගලින් කුරුල්ල පස් දෙනෙක් මරාගන්න. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.